දැවැන්ත මුර්ගයන්ගේ කතා අර්ධ මානව අර්ධ වානර සමහර වෙලාවට මෙයාලට තියෙන ඇඟිලි 6ක් ඒ වගේම දත් ඇඳි 4ක් තියෙනවා එයාලට තියෙන පුදුමාකාර ශක්තියක් අබිරහස්මේ දැවැන්ත පාසට හාන් මුළු ලෝකෙ පුරා විවිධ ප්‍රදේශ වලින් අපිට හම් වෙනවා මේ කියන සත්වයේ පිරිමි සතෙක් අඩි 10ක් විතර වෙනවා පැරණි පුරාවෘත්ත කතා අපිට කියනවා විවිධ මාන්නයන් හරහා ගමන් ගත්ත මානව රූපී මුර්ගයන් ගැන එයාලට පුළුවන් හිතේ හැටියට මතුවෙන්නත් හිතේ හැටියට අතුරුදහන් වෙන්නත් හැම මහද්වීපයකම බිග්ෆුට් ගැන මොකක් හරි පුරාවෘත්තයක් අපිට අහන්න පුළුවන් ඒ අනුව බලද්දී මේ කියන ජීවිය ඇත්තටම ඉන්නව වෙන්නත් පුළුවන් මොකද අපිට ඒකට ඕන තරම් සාක්ෂි තියෙනවා සමහර විද්‍යුතුන් කියන විදිහට මේ ඉන්නේ අපි නොදන්න යම් පිටසක්වල ජීවීන් කොට්ටාශයක් මේ ලෝකෙ ඉන්න මිලියන ගණක් ජනතාව විශ්වාස කරනවා අතීතයේ අපිව බලන්න පිටසක්වල ජීවීන් මේ ලෝකෙට විවිධ අවස්ථා වලින් එන්නේ නැති කියලා නිකන් හිතන්න මේ කියන කතාව ඇත්තක් නම් ඇත්තටම පිටසක්වල ජීවීන් අපේ මිනිස් ඉතිහාසය වෙනස් කළාද එහෙම බලපුවම බිග්ෆුට් සහ පිටසක්වල සංසිද්ධීන් අතර යම් සම්බන්ධතාවයක් තියෙනවද කතා කරන්න ලෑස්ති වෙනවා බිග්ෆුට් ගැන හැම දෙයක්ම මේ වීඩියෝ එක තුලින් बिग्फुट के कथा लोकेपुरा वेगें पैतिरेन नगत्ते 1951 नवंबर 9 වෙනිදා බ්‍රිතාන්‍ය ගවේෂකයන් දෙන්නෙක් වන එරික් ෂිප්ටන් සහ මයිකල් වෝඩ් එවරස් කඳු මුදුනේ අඩි 18,000 ක උන්නතාංශයක මෙන්ග්ලූම් ග්ලැසියකේ අමුතු අඩිපාරක් හොයාගැනීමත් එක්ක මේ පාසටහන් අඟල් 12ක් පමණ විශාල පාදයක් තියෙන විශාල කකුල් දෙකක් තියෙන මිනිහෙක්ගේ පාසටහන් වගේ පෙවුණා ගවේෂකයන් දෙන්නට මේ අඩිපාරවල් කාගෙද කියලා හිතාගන්නවත් බෑ ලෝකම ප්‍රශ්නය තමයි මේ පැත්තේ මිනිස් පුලුටක සේයාවක්වත් නැහැ කිසිදු මිනිහෙක්ව සතෙක් මේ ප්‍රදේශේ ජීවත් වෙන්නේත් නැහැ එහෙනම් කවුද මේ මෙයාලා මේ අඩිසලකුණු වල ඡායාරූප ගත්තා වා දැන් දකින්නේ මේ ඇත්තම ඡායාරූප කොහොම හරි මෙයාලා මේක ප්‍රචාරය කිරීමත් එක්ක මේ සත්‍යය ගැන හොයන්න ලෝකේ සියලුම දෙනාට ලොකු උනන්දුවක් ආවා ඇතැම් අය අනුමාන කළා මේ පාසටහන් හිමාලය ප්‍රදේශයේ වාසය කරන යටි කියන මිත්‍යා මුර්ගයාගේ කියලා Abominable Snowman කියලා හඳුන්වන යටි ප්‍රදේශයේ ජනප්‍රවාදවල විස්තර කරලා තියෙන විදිහට අඩි 6කට වඩා අඩු උසකින් යුත් ඉතාමත්ම ආක්‍රමණශීලී ලොම් සහිත වානරෙක් වගේ සත්වෙක්. ඒ කොහොම වුණත් ෂිප්ටන් සහ වෝඩ් විසින් හොයාගත්ත මේ පාසටහන් යටිගේ විස්තරයට නම් ගැලපෙන්නේ නැහැ. මේ කියන සත්වයන් මිනිසුන්ට යම් සමානකමක් තියෙන නමුත් විශාල ඇඟිල්ලක් නොමැති වැනි වෙනස්කම් තියෙන විශාල ඒ වගේම භූමිෂ්ඨ වානර විශේෂයක් විය යුතුයි කියලා ගොඩ දෙනෙක් යෝජනා කළා. මේ අద్భుත සත්වයා ඊට පස්සේ බිග්ෆුට් කියලා හඳුන්වන්න ගත්තේ මෙන්න මේ හේතුව නිසා. මේ අద్భుත පාසටහන් හිමාල කඳුකරේ විතරක් නෙමෙයි ලෝකේ වෙනත් ප්‍රදේශවලත් විශේෂයෙන්ම උතුරු ඇමරිකාවේ කැලෑවලිනුත් අපිට දැක ගන්න ලැබෙනවා. ඇමරිකානුවන් මෙයව සෙස්කොච් කියලා තමයි හඳුන්වන්නේ. බොහෝ අය බිග්ෆුට් දැකලා තිනවා ඒ වගේම එයාලා ගැන අහලා තිනවා කියලා කිව්වට මෙයාගේ පැවැත්ම පිළිබඳ අපිට පෙන්වන්න පුළුවන් ස්ථීර සාක්ෂි මෙයාලා ගාව නැහැ. සමහර සත්ත්වවේදින්නම් කියන දේ තමයි බිග්ෆුට් කියන්නේ වලසුන් හෝ ගෝරිලන් වැනි වෙනත් සතුන් මිනිසුන් විසින් වරදවා වටා ගැනීමක් කියලා. තවත් අය කියන්නේ ඇත්තරම මේ වගේ සතෙක් ඉන්නවා නමුත් එයාව අල්ලගන්න එක කාටවත්ම කරන්න බෑ කියලා. එයාලා කියන විදිහට මෙයා එකපාරම හිටි යටි අතුරුදහන් වෙනවා. ඇත්තරම මෙයාලා කියන විදිහට මෙයාට අතුරුදහන් වෙන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් මනුෂ්‍ය සම්බන්දතා මගහරින්මින් දුර ඒ වගේම දුෂ්කර හා ප්‍රවේශ වෙන්න බැරි ප්‍රදේශවල මේ සතු ජීවත් වෙනවෙන්න බැරිද? බිග්ෆුට්ගේ අභිරහස තාම විසඳලා නැහැ. නමුත් මෙයාගේ කතා ලෝකෙ පුරා ඉන්න මිනිසුන්ගේ සිත් ඇදගන්නත්, කුතුහලෙන් අවුස්සන්නත් හේතු වෙලා තියෙනවා. මේ සියල්ලටම මුලපිරු යෝධ පාසටහන් පිටුපස ඇති සත්‍ය සමහර විට දවසක අපිට අනාවරණය වෙන්න පුළුවන්. විවිධ මහද්වීපවල විශේෂයෙන්ම එක්සත් ජනපදයේ පැසිෆික් වයඹ දිග ප්‍රදේශයේ විශාල හිසකෙස් තියෙන වානරෙක් වගේ සත්වෙක් ඉන්නවා කියලා බොහෝ දෙනෙක් දැකලා තියෙනවා, ඒ වගේම ප්‍රකාශ කරලා තියෙනවා. මේ ස්ථානවලින් එකක් තමයි උතුරු කැලිෆෝනියාවේ ශාස්ත්‍රා කන්ද. මේ ඉන්නේ ක්‍රිස්. එයාට තියෙනවා අපිට මේ බිග්ෆුට් ගැන කතාවක් කියන්න. මට 1979 දී භයානක සිදුවීමක් වුණා. මම කඳු පාමුලට ළඟා වෙන්න උත්සාහ කළත් භූමිය ඉතාමත්ම රළුයි. ඒ නිසා මට ඒක කරන්න බැරි වුණා. එකපාරටම මට ලොකු සද්දයක් ඇහුණා. ඒ වගේම උහුලන්න බැරි ගඳක් ආවා. ඝන පඳුරු අතරින් කවුරු හරි මගේ පැත්තට එනවා කියලා මට දැනුණා. අන්න එතකොටම මට ඇහුණා මගේ ලේ සීතල වෙන සද්දයක්. ඒක ඇතෙක්ගේ කුංච නාදයකුත් වගේ මිශ්‍ර වෙච්ච සිංහ නාදයක්. මේ ශබ්ද කඳු අතරින් දෝංකාර දුන්නා. මම ගොඩක් බය වෙලා පුළුවන් තරම් වේගෙන් කන්දෙන් බැහැලා දිව්වා. මොන්ටානා ප්‍රදේශයේ ගොවියෙක්ටත් මේ වගේ අත්දැකීමක් තියෙනවා කියලා සමහර පළාත් පාලන ආයතන වලින් පස්සේ මට දැනගන්න ලැබුණා. මේ මිනිසා දැක්කේ අඩි 8ක් පමණ උස රතු දුමුරු පැහැයට හුරු ලොම් තියෙන මානව රූපී සත්වෙක්.
මෙයා යාගේ රයිෆල් එකෙන් මේ සත්වයාට වෙඩි තැබුණ නමුත් ආලෝකයක වේගයකින් ෂණිකවම මේ සත්වය අතුරුදහන් වෙලා තියෙනවා මේ වගේ දෙයක් කරන්න පුළුවන් කුමන ආකාරයේ ජීවියෙක්ටද බිග්ෆුට් ස්වභාවික සත්වෙක් නොව පිටසක්වල ජීවියෙක් වෙන්න බැරිද සමහර විද්‍යාඥයන් හිතන්නේ අන්න එහෙම මෙයාලා විශ්වාස කරන්නේ UFO දර්ශන සහ බිග්ෆුට් දර්ශන අතර යම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා බිග්ෆුට් පියාඹන පීරිසි වලින් පෘථුවියට ගෙනත් දානවා කියලත් ඇතැම් අය කියනවා එහෙම බලපුවාම බිග්ෆුට් පිටසක්වල අමුත්‍යෙක් වෙන්න බැරිද බොහෝ සුවදේශික ඇමරිකානු ගෝත්‍රිකයන්ට බිග්ෆුට් පිළිබඳ ජනප්‍රවාද සහ කතා තියෙනවා මෙයාලා යව හඳුන්වන්නේ අල්ලා ගැනීමට හෝ දැකීමට අපහසු යක්ෂයෙක් හෝ ආත්මයක් විදියට නමුත් මේ වගේ සතෙක් ඇත්තටම ඉන්නවා කියලා එයාලා කියනවා ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයන් බිග්ෆුට් මිත්‍යාවක් විදියට බැහැර කරනවා නමුත් සාක්ෂි එන්න එන්නම වැඩි වෙනවා විවිධ ස්ථාන සහ කාලවලදී බිග්ෆුට් පිළිබඳ බොහෝ වාර්තා සහ ඡායාරූප මේ වන විට අපි සතුව තියෙනවා වසියල්ලම මේ මිනිස්සු දැක්ක කින සත්වයාගේ සමාන ලක්ෂණ පෙන්වනවා විශාල පාද ලොම්සත් ශරීරය උහුලන්න බැරි ගඳක් සහ අමුතුම ශබ්දයක් පේන විදිහට බිග්ෆුට් කියන මේ සත්වයා මිනිසුන් සමග සම්බන්ධ වීමෙන් වැළකී ඉතාමත්ම ලැජ්ජා සහ රහසිගත ජීවිතයක් ගත කරනවා කියලා තමයි අපිට කියන්න වෙන්නේ බිග්ෆුට් ගේ ශරීර ලක්ෂණ ගැන දන්නවා වුණාට මේ අద్భుත සත්වයාගේ සැබෑ ස්වභාවය මොකද්ද මේ ලෝකේ විවිධ ප්‍රදේශවල දැවැන්ත හිසකෙස් තියෙන වානරෙක් වගේ සත්වයෙක් දුටු බව බොහෝ අය වාර්තා කරලා තියෙනවා මේ සත්වයා සාමාන්‍යයෙන් සතුරු සතෙක් නෙමෙයි ඌ මිනිසෙක් දැක්කම දුවනවා විවිධ ස්ථානවල මෙයාට විවිධ නම් තියෙනවා ඇමරිකාව ඇතුලේ මේ සත්වයා බිග්ෆුට් එහෙමත් නැත්නම් සෙස්ක්වච් ෆ්ලොරිඩාවේ මෙයා ස්කන්ක් ඒප් ඕස්ට්‍රේලියාවේ මෙයා යෝවි කියලා හඳුන්වනවා නමුත් මේ වගේ ජීවෙක් ඇත්තම ජීවග්‍රහණයෙන් අල්ලගන්න කාටවත්ම බැරි වුණා. සමහර පරේක්ෂකයන් පවසන්නේ කාන්තාරයේ ජීවත් වූ යෝධ හිසකෙස් සහිත ජීවීන් පිළිබඳ පුරාණ කතා තියෙනවා කියලා. ඒගොල්ලන් මිනිසුන් වගේමයි නමුත් වල් ඒ වගේම ශිෂ්ට සම්පන්න කට්ටියක් නෙමෙයි. මේගොල්ලන් ඇඳුම් නොමැතිව වනාන්තරවල ජීවත් වෙලා තියෙනවා. නමුත් මෙයාලා අපෙන් විශේෂ වෙන එකම හේතුව තමයි එයාලට විශේෂ බලයක් තියෙනවා. මේ කතා අතීතයේ බිග්ෆුට් සමග සැබෑ හමුවීම මත පදනම් වෙලා මිනිසු කියන කතා වෙන්න බැරිද කියලා තමයි ගොඩක් දෙනෙක් අහන්නේ. ඒ කියන්නේ මේ ඉන්නේ අපි වර්තමානයේ හඳුන්වන බිග්ෆුට් ළම පැරණි මිනිසු දැක්ක විදිහ වෙන්න බැරිද? දැන් අපි එනවා තවත් වැදගත් ප්‍රශ්නයකට. බිග්ෆුට් පිටසක්වල ජීවෙක් වෙන්න බැරිද? සමහර පැරණි ගංගනගාමී න්‍යායවේදීන් හිතන්නේ මේ පිළිතුර ඔව් කියලා. එයාලා කියනවා නෙෆලිම් හෝ ගාඩියන්ස් එමත් නැත්නම් මුරකරුවන් කියලා හඳුන්වන ජීවීන් සමූහයක් ගැන පැරණි පොත්පත්වල සඳහන් වෙනවා කියලා. මෙයාලා අහසින් පැමිණ මිනිසුන් සමග පෘථිවිය ජීවත් වෙලා තියෙනවා. ඔවුන් ඉතාමත්ම බලවත් සහ අද්භූත කට්ටියක්. මේ නෙෆලිම් කියන්නේ බිග්ෆුට්ට වෙන්න බැරිද? මෙයාලා යෝධයන්, ඒ වගේම නපුරු අය. මේ කරුණු දෙක ඇරෙන්න මේගොල්ලන්ගේ පෙනුම ගැන වැඩි යමක් බයිබලේවත් සඳහන් වෙන්නේ නැහැ. මෙතන සිත්තද ගන්නා කරුණක් තමයි මේ බිග්ෆුට් කියන්නේ මිනිසුන්ට වඩා සතෙක් විදිහට අපි සලකන ජීවියෙක්. පැරණි ගිවිසුමේ ආසින් පැමිණ මිනිස් ශ්‍රියන් සමග දරුවන් ලැබූ දේවදූතයන් ගැන කතාවක් තියෙනවා. මේ විදිහට දේවදූතයන් හා මිනිසුන්ට දා විපදුණු දරුවන් තමයි යෝධයන්. ඒ කියන්නේ නෙෆලිම්ලා. නමුත් මේ දේවදූතයන් ඇත්තම දේවදූතයන්ම නෙමෙයි. එයාලා අහසින් එන නිසා තමයි මිනිසු හිතුවේ මේ ඉන්නේ දේවදූතයන් කියලා. නමුත් ඇත්තටම මේ ඉන්නේ මිනිසුන් වර්ධවා වටහාගත්ත පිටසක්වල ජීවීන්. බිග්ෆුට් සහ යටි පිටසක්වල ජීවීන් වෙන්න බැරිද? සමහර විද්‍යාඥයෝ කියන්නේ මේ දෙවර්ගයේම පිටසක්වල ජීවීන් කියලා. අපේ විද්‍යාඥයෝ සහ ගවේෂකයෝ මේ පුරාණ කතා ගැන තවත් හොයාගෙන යද්දී බොහොම විශේෂ කතාවක් අපිට පුරාණ මෙසපොතේමියාවෙන් අහන්න ඒගොල්ලන් සලස්වනවා. ඒ තමයි ගිල්ගමෙෂ් වීර කාව්‍ය. මේ කතාවේ අපිට අහන්න ලැබෙනවා ගිල්ගමෙෂ්ට එන්කිඩූ කියලා මිතුරෙක් ඉන්නවා. මෙයා වනයේ ජීවත් වෙන කෙස් තියෙන වල් මිනිහෙක්. සමහර න්‍යායවාදීන් කියන්නේ එන්කිඩූ කියන්නේ යෝධෙක් සහ පිටසක්වලෙක් කියලා. ඒගොල්ලන් කියන විදිහට පිටසක්වල දෙවිවරුන් මේගොල්ලන්ගේ ඥාන මුර්ගයක් සමග මිශ්‍ර කරලා එන්කිඩූව නිර්මාණය කළා කියලා කියනවා. ඒ වගේම තමයි මේ පිළිබඳව පැරණි ග්‍රන්ථවලත් සඳහන් වෙලා තියෙනවා. මේ පොත්පත්වල එන්කිඩුව විස්තර කරලා තියෙන්නේ බිග්ෆුට් හෝ සෙස්කොච් කියලා අපි දන්න විදිහේ සත්වයාගේ සමාන ලක්ෂණ ඇතිව. සමහර පුරාණ ගංගනගාමී න්‍යායවේදීන් කියන්නේ එන්කිඩුව මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ පිටසක්වල ජීවීන් විසින් යව වහලෙක් විදිහට භාවිතා කිරීමට අවශ්‍ය වෙච්ච නිසා කියලා. නමුත් මේ කතාවේ විදිහට එන්කිඩුව පලා ගිහිල්ලා වනයේ ජීවත් වෙලා තියෙනවා. සමහර විට ඔහු අදටත් පවතින බිග්ෆුට් සහ සෙස්කොච්ගේ මුතුන් මිත්තෙක් වෙන්න පුළුවන්. අහසින් පෘථුවියට පැමිණි පිටසක්වල දෙවිවරුන් වන අනුනාකි ගැනත් පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙනවා. පැරණි ගංගනගාමී න්‍යායවේදීන් කියන්නේ මේ පිටසක්වල ජීවීන් එන්කිඩූ සහ අනිත් ජීවීන් ඔවුන්ගේ ඥාන භාවිතා කරලා නිර්මාණය කළා කියලා. සමහර විට මේ බිග්ෆුට් එහෙමත් නැත්නම් සෙස්කොච් මේ ඥාන අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. යෝධ ඒ වගේම ඇඟ පුරා මයිල් තියෙන ජීවීන් ගැන සඳහන් වෙන වෙනත් කතා තියෙනවද? සමහර අය හිතන්නේ ඩේවිඩ් සහ ගොලායත්ගේ බයිබල් කතාවේ යෝධයා වන ගොලායතුත් බිග්ෆුට් වගේ සතෙක් කියලා.
ගොළයතුත් විශාලයි. ඒ වගේම ඇඟ පුරා හිසකෙස් තිබ්බා. ඒ වුණාට මෙයා වනයේ හෝ මිනිසුන්ගෙන් සැඟවිලා නෙමෙයි ජීවත් වුනේ. එයාව එයාගේ මිනිසුන් විසින් ඊශ්‍රායෙල් වරුන්ට එරෙහිවත් ආයුධයක් විදිහට භාවිත කරලා තියෙනවා. යෝධයන් විශාල සහ නුසුදුසු අය හැර බයිබලයේ මේගොල්ලන් ගැන වැඩි විස්තරයක් අපිට දීලා නැහැ. ඔවුන් පැරණි ලෝකයේ මිනිසුන් සහ අනිකුත් ජීවීන්ගෙන් වෙනස් කට්ටියක්. සමහර විට බිග් ෆූට් කියන්නේ මේ දක්වා දිවි ගලවාගත් මේ ජීවීන්ගෙන් යම් පිරිසක් වෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ දාවිත් සටන් කළ යෝධයත් විශාල හිසකෙස් සහිත බියකරු මුර්ගෙක්. ඔහු මිනිසෙක් නොවුනත් සමහර විට ඔහු අර්ධ පිටසක් කළ හෝ අර්ධ මිනිසෙක් වෙන්න පුළුවන්. සමහර විද්වතුන් කියන්නේ ගොලායත් කියන්නේ ඩේවිඩ් විසින් මරා දැමීමට සිදු වූ පිටසක්වල දෙමූන් වර්ගයක් කියලා. ලෝකේ පුරා බොහෝ සංස්කෘතීන්වල යෝධ ඒ වගේම හිසකෙස් තියෙන කැලෑ මිනිසුන් පිළිබඳ කතා තියෙනවා. මේ කතා හුදෙක් ජනප්‍රවාද විතරක් නෙමෙයි. සමහර විට මේ කතා හැදෙන්නේ මේගොල්ලන්ගේ සැබෑ දර්ශන වීම මත පදනම් වෙලා. මහා සාගර වලින් වෙන් වෙලා තියෙන ලෝකේ විවිධ කොටස් වලින් එකම ලක්ෂණ තියෙන යම් පොදු ජීවියෙක් ගැන කතාවක් තියෙනවා. එහෙනම් මේ සත්වයා කිසිසේත්ම බොරුවක් වෙන්න බෑ. සාගරේ හරහා පවා විවිධ ස්ථානවලින් මේ හා සමාන කතා අපිට අහන්න පුළුවන්. මේ නදහස් කරන්නේ මේ ජීවීන් අතීතයේ සුලබ සහ පුළුල්ව පැවතුණු ජීවීන් කොටාශයක් කියලා. අපේ පුරාණ ලෝකේ යෝධයන්ගේ ජනප්‍රවාද සුලබයි. නමුත් වයිකින් ගවේෂක ලයිෆ් එරික්සන් උත් මේ වගේම කතාවක් අපිට කියනවා. ඔහු ක්‍රිස්තු වර්ෂ 10 වෙනි සියවසේදී අඳුරු ඇස් ඇති බිහිසුණු කැත කෙස් සහිත සත්වයන් කියලා පොතක් ලියනවා. මෙයා කියන විදිහට මේ ජීවීන්ට අඳුරු ඇස් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාලා ගාවින් සැර ගඳක් ඇවිල්ලා තියෙනවා. එයා සාගරේ හරහා ගමන් කරනකොට එයාට අනන්තවත් මේ වගේ සත්තු ගල්පර උඩ සහ දූපත්වල මුණ ගැහිලා තියෙනවා. සමහර විට මෙයා මේ කියන්නේ සෙස්කොච් හෝ යටි ගැන වෙන්න බැරිද? එහෙම වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. අපි තවත් මේකේ අභිරහස ගැන හොයාගෙන ගියොත් මධ්‍ය කාලීන මිනිසුන් මෙයාලා විස්තර කරලා තියෙන්නේ අමුතු මින්ද්‍රජාලික බලයක් තිබුණු කෙසඟ මිනිහෙක් විදිහට කියලා අපිට හොයාගන්න පුළුවන්. ඉතිහාසඥයන්ට අනුව ආතර රජුගේ කතා වලින් හමු වෙන මායාකාරයා වන මර්ලින් තමයි මේ. මර්ලින් ගැන නොදන්න කෙනෙක් නැහනේ. නමුත් චිත්‍රපටිවල මර්ලින් බොහොම හුරු බූටි ඒ වගේම කඩවසන් තරුණෙක් වගේ පෙනුනට එයා ඇත්තටම හිටියේ මෙන්න මෙහෙම. එයා ගොඩක් මහලු කෙනෙක්. මර්ලින් ටීවී සීරීස් එක ඇතුළෙත් අපිට එයාගේ සැබෑ ස්වරූපය බලා ගන්න පුළුවන්. කොමාරි නිදසුනක් විදියට මධ්‍යතන යුගයේ කැලෑ පුරා සැරිසරන කැලෑ මිනිසා පිළිබඳ බොහෝ කතා තියෙනවා. මෙන්න මේ කතාවල වාට ආතර රජුගේ පුරාවෘතයේ සිටි අපිට හුරු පුරුදු මර්ලින්ව හම්බෙනවා. මේ මර්ලින්ගේ පුරාවෘතයේ ඇතුලේ මම කලින් මතක් කළා වගේ මර්ලින් කියන චරිතය කෙසඟ සහ අපිරිසිදු මිනිහෙක්. එයා ගොඩක් කරලා තියෙන්නේ කැලේ තනියම ඇවිදපු එක. වනාන්තරයේ ජීවත් වූ නිසා මෙයාට පුළුවන් වෙලා තියෙනවා කාටවත්ම පුළුවන් වුණේ නැති විදියට අඳුරු ආත්මයත් එක්ක සමීපව ගනුදෙනු කරන්න. මෙයා මෙයාගේ මිනිසුත් එක්ක වැඩි ආශ්‍රයක් නැති මිනිස් සමාජය තුල ජීවත් වෙන කැමති නැති මිනිහෙක්. මෙයා කලේ කැලේ ඇතුලේ අදෘශ්‍යමාන ජීවීන් එක්ක කතා කරපු එක. මේ කියන ආත්මයන් ආත්ම ලෝක එහෙමත් නැත්නම් ස්පිරිට් වර්ල්ඩ් එකත් එක්ක බොහොම සමීපව ඉන්න නිසා මර්ලින්ට අනාගතය ගැන දේවල් දැනගන්න පුළුවන් වුණා කියලාත් ජනප්‍රවාදවල ලියලා තියෙනවා. එයා සමහර විට ගනුදෙනු කළ ජීවීන් මේකේන බිග් ෆූට්ලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයා ෂේප් ෂිෆ්ට් කරපු බිග් ෆූට් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතිහාසයේ පුරා සහ ලෝකේ පුරා සොයාගත්ත මේ හා සමාන කතා සියල්ලම මිත්‍යාවට වඩා බිග්ෆුට්ගේ ජීවමාන සාක්ෂියක් වෙන්න පුළුවන්. පෘථිවිය විතරක් නෙමේ බිග්ෆුට්ලා තාරකාවලට සම්බන්ධයි කියලා තමයි විද්‍යාඥයෝ මේ වෙද්දි කියන්නේ. UFO ක්‍රියාකාරකම් වාර්තා වන නිශ්චිත කාල රාමුව තුලම බිග්ෆුට් ක්‍රියාකාරකම් සිදුවන එක නම් ඇත්තටම අදාහගන්න බෑ. උදාහරණයක් විදියට 1970 ගණන්වල මුල් භාගයේදී පෙන්සිල්වේනියාවේ UFO ක්‍රියාකාරකම් සෑහෙන සිදු වුණා. මිනිසුන් දැකලා තිනෝ මේ යානාවලින් විශාල ඒ වගේම දුඹුරු පැහැති වානර ජීවීන් වනාන්තරයට අතාරිනවා. ටෙක්සාස් වල ගෝස් ලයිට් රෝඩ් කියලා හඳුන්වන මාර්ගයක් තියෙනවා. මේ පාරට මේ විදිහට නමක් එන්න හේතුව තමයි මිනිසු මේ අමුතු ආලෝක බෝල වනාන්තරය හරහා පියාසර කරනවා මේ පාරින්දන් දැකලා තිනෝ. අහම්බෙන් වගේ මේ මිනිසුන්ටත් මේ වනාන්තරය ඇතුළෙම විශාල ප්‍රමාණයක් බිග් ෆුට්ලත් හම්බෙලා තිනෝ. මෙයාලා හරිම රහසිගතයි. මේගොල්ලන්ට මානව ශිෂ්ටාචාරයේ වටේ යන්න පුළුවන් අපිට අහුවෙන්නේ නැතුව. යම් ආකාරයක අමතර හැකියාවක් තියෙන පුළුවන්. එහෙමනම් මේ හැකියාව ආවේ කොහෙන්ද? 1980 දී සිදු වූ අමුතු හමුවීමක් මත පදනම්ව ඇතමුන් හිතන්නේ බිග්ෆුට් කියන්නේ ඇත්තටම පිටසක්වල ජීවියෙක් කියලා. බිග්ෆුට්ගේ දර්ශන වීම් බහුලව දැකලා තින්නේ වොෂින්ටන් වල ස්නෝමිෂ් කියන පුද්ගලයා. එයා රිදී තැටියක් ගස්මතින් පියාසර කරලා ඇඟ පුරාම මයිල් වැවුණු දැවන්ත ජීවීන් බිමට අතහැරලා යනවා එයාගේ ඇස් දෙකෙන්ම දැකලා තිනවා. එයාට මේ සත්වයාව පෙනිලා තින්නේ ගෝරිල්ලෙක් වගේ. දවසක් කැලේ ඇතුලෙන් ඇවිදිනකොට එයාට මේ සත්වයාව මුණ ගැහිලා තිනෝ. නමුත් මේ සත්වයාව මෙයාව දැකලා නොසලකා හැරලා ඉවත්ව ගිහිලා තිනෝ. වැඩි කල් යන්න මත්තෙන් මේ ප්‍රදේශයේ ගොවිපළ සතුන් විනාශ වීමේ සිදුවීම් වාර්තා වුණා. සමහර න්‍යායවාදීන් යෝජනා කරන විදිහට බිග්ෆුට් කියන්නේ පිටසක්වල ජීවීන්ගේ අත්අඩංගුවක් වෙන්නත් පුළුවන්. ඒකත් එහෙමනම් පෘථුවේ මත මේගොල්ලන්ගේ මෙහෙවර මොකද්ද?
අනික මොකටද මෙච්චර කාලයක් මේගොල්ලන් අපෙන් හැංගිලා ඉන්නේ? බිග්ෆුට් බොහෝ කාලයකට ඉස්සෙල්ලා පිටසක්වල ජීවීන් විසින් මේගොල්ලන් සමග පෘථුවේ මොකක් හරි දෙයක් අත්හදා බැලීමට හරි එයාලා පෘථුවේ හැසිරෙන විදිය නිරීක්ෂණය කිරීමට මෙහෙට ගේන්නේ නැති කියලා විද්‍යුතුන් පිරිසක් කියනවා. සමහර ජනප්‍රවාද කියන්නේ පිටසක්වල ජීවීන් මේ ජීවීන්ව වනයේට මුදා හැරියා කියලා. නමුත් මේ පුරාවෘත්ත වලට පණ එන්න යම් මුල් කතාවක් තියෙන්න ඕනේ. අන්න ඒක මොකද්ද? මිනිසුන් තුල තියෙන ප්‍රබල මතයක් තමයි පිටසක්වල ජීවීන් විසින් මෙහි දමාගේ පරීක්ෂණ විෂයක්, ඒ කියන්නේ ටෙස්ට් සබ්ජෙක්ට් එකක් තමයි කියලා මේ බිග්ෆුට්ලා. තවත් න්‍යායක් කියනවා මෙයාලා අපේ ලෝකෙම ඉන්න තවත් ශිෂ්ටාචාරයකින් අතහැර දමා හෝ පිටුවහල් කරපු අපරාධකාරයන් කියලා. ඒක නම් ඇත්තටම ටිකක් හිතා ගන්න අමාරුයි. කොහොම වුණත් සමහර න්‍යායවාදීන් විශ්වාස කරන විදිහට පිටසක්වල ජීවීන් වසර දහස් ගණනකට ඉස්සෙල්ලා බිග්ෆුට් නිර්මාණය කරා නම් මේගොල්ලන්ගේ රහස්‍යභාවයට හේතුව මොකද්ද? සමහර විට අපිට තවත් ඉඟිවා ගන්න පුළුවන් පෘථිවි පෘෂ්ඨිය දිහා බලලා නෙමෙයි ඊට යටින් තියෙන දේ මොකද්ද කියලා කල්පනා කරන්න ගත්තොත්. නිරිත දිග ඔරිගන්හි සිස්කියු කඳුකරයට යටින් උමම් මාර්ග සහ කුටි විශාල ජාලයක් තියෙනවා. මෙන්න මේක වසර මිලියන ගණනක් පැරණි කිරිගරුණ ගුහා පද්ධතියක දුර්ලභ උදාහරණයක්. ඉතින් මේක තමයි ඔරිගන් ගුහාව. 1874 දී මේ භූගත ආශ්චර්යමත් දේශය මුලින්ම හොයාගත්තේ හන්ට එලිජා ඩේවිඩ්සන්. නමුත් සමහරු කියන්නේ ඔරිගන් ගුහා කියන්නේ ස්වභාවික ආශ්චර්යයක් විතරක් නෙමෙයි අද්භූත ජීවියෙක් සැඟවිලා ඉන්න ස්ථානයක් කියලා. ඒ තමයි සෙස්කොච්. එහෙමත් නැත්නම් බිග්ෆුට්. සුවදේශික ඇමරිකානුවන් සියවස් ගණනාවක් තිස්සේ මේ ප්‍රදේශයේ මේකින ඇඟපුරාම ලෝම වැවුණු දුමුරු පැහැති යෝධයන් දැකලා තියෙනවා. සමහර ගවේෂකයන්ට අමුතු කෑගැසීම් ඇසී ඇති අතර ගුහාවල දැවැන්ත සෙවණැලි රූප පවා මේගොල්ලන් ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. මේ සෙස්කොච් මිනිසුන්ගේ ඇස් වලින් ඈත්ව ගුහාවල ජීවත් වෙනවා වෙන්න බැරිද? සෙස්කොච් සැබෑ සතෙක් නම් එයාට ආහාර සහ නවාතැන් ගොඩක් ඕන වෙනවා. නමුත් ගුහා දෙකම එයාට ඉන්න හොඳ නවාතැනක්. මේක යට අඳුරු ගැඹුරේ පෘථුවියේ නොදන්නා ජීවීන්ගේ සම්පූර්ණ පරිසර පද්ධතියක් තියෙන්න පුළුවන්. අපි නොදන්න මාළු, කෘමීන්, එවැගේම සමහර විට බිග්ෆුට් පවා මෙතන ජීවත් වෙනවා ඇති. නමුත් අපි කලාතුරකින් සෙස්කොච් පෘථුවියේ මතු පිටින් දකින්නේ ඇයි? සමහර විට මේගොල්ලන් විවිධ ස්ථාන සම්බන්ධ කරන රහස් උමන් පද්ධතියක් භාවිතා කරන වෙන්න බැරිද? ලෝකෙ හැම තැනකටම යන්න පුළුවන් ඇද්ද මේ උමන් පද්ධතිය? එහෙමත් නැත්නම් සමහර විට මේගොල්ලන් අපි හිතන් ඉන්නවටත් වඩා වැඩි කාලයක් මෙහි ඉඳලා වෙනත් තැනක ඉඳලා ආව වෙන්නත් බැරි නැද්ද? මෙයාලා පුරාණ පුරාවෘත්ත සහ මිත්‍යාවන්ට සම්බන්ධයක් තියෙන සතුන්. ග්‍රීකයන් මෙයාලව හඳුන්වන්නේ ට්‍රොග්ලඩයිට් කියලා. ලොම් සහිත පොළොවේ යට ජීවත් වූ මුර්ගයන් වැනි ජීවීන් තමයි මේ ට්‍රොග්ලඩයිට් කියන්නේ. සමහර විට ඔවුන් මිනිසුන්ට විවිධ කුසලතා උගන්වමින් මිත්‍රශීලී සහ ප්‍රඥාවන්ත සතෙක් විදියට හිටියා කියලාත් එයාලා කියනවා. සමහර විට මේගොල්ලන් දරුණු සහ භයානක වෙලක් තියෙනවා. පුරාවෘතවල කියන විදිහට මේගොල්ලන් අහසින් ඇවිල්ලා අපේ මුතුන් මිත්තන්ගෙන් සැඟවී සිටියා කියලාත් එයාලා කියනවා. ඒ වගේම තමයි එයාලගේ උමම් මාර්ග ගවේෂණය කිරීමට උත්සාහ කර සමහරුන්ව ආයේ එව්වේ නැහැ. ට්‍රොග්ලඩයිට්ලා අපි හොයන සෙස්කොච්ලා වෙන්න බැරිද? සමහර විට මේගොල්ලන් තාමත් ගුහා ඇතුලේ හැංගිලා තමන් හෙලිදරව් කිරීමට සුදුසු කාලය එනකම් බලන් ඉන්නවා ඇති. සමහර පරීක්ෂකයන් විසින් ගුහා තුල විශාල ජීවීන් විසින් සාදන ලද කූඩු සහ තවත් ගුහා පිළිබඳ සාක්ෂි හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ කවුරු හරි අපි නොදන්න අපිට නොතේරෙන කෙනෙක් වාසය කරනවා. ඔව්, එයාලා ඇත්තටම ඉන්නව වෙන්නත් පුළුවන්. ඔරිගන් ගුහා කියන්නේ අපිට ගවේෂණය කිරීමට ආරාධනා කරන අභිරහසක්. මතු පිටට යටින් මෙතන රහස් ගොඩක් තියෙනවා. සෙවණැලි තුල හැංගිලා ඉන්න මේ ජීවීන් කවුද? සමහර විට අපිට මේ සෙස්කොච් මේක ඇතුලෙන් හම්බෙන්නත් පුළුවන්. බොහෝ ගුහා සහ උමම් මාර්ග ලෝකේ විවිධ ප්‍රදේශ සම්බන්ධ කරනවා. මෙවයින් සමහරක් ටිබේට, ඉන්දියාව, උතුරු සහ දකුණු ඇමරිකාව සහ ශාන්ත ශාස්ත්‍ර කන්ද වගේ පැසිෆික් වයඹ දෙස දක්වාද විහිදෙනවා. සමහර අය හිතන්නේ බිග්ෆුට් මේ භූගත මාර්ග විවිධ පැතිවලට යන්න භාවිතා කරනවා කියලා. මෙයාලා හිතන්නේ පිටසක්වල ජීවීන් විසින් බිග්ෆුට් සඳහා මේ උමම් මාර්ග හදලා දීලා තියෙනවා කියලා. ඒ අනුව බිග්ෆුට් කියන්නේ අපි හිතන් ඉන්නවටත් වඩා දක්ෂයෙක්ද? එයා අපිවම විනාශ කරගන්නකම් අපේ හැංගිලා ඉන්නවද? බිග්ෆුට් කියන්නේ බොහෝ කාලයකට ඉස්සෙල්ලා පිටසක්වල ජීවීන් විසින් සාදන ලද මානව සහ පිටසක්වල DNA වල මිශ්‍රණයක්ද? බිග්ෆුට් කියන්නේ මිනිසාගේ සහ වානරයාගේ දෙමුම් වර්ගයක් බව සමහර පුරාණ කතාවල සඳහන් වෙනවා. ඒගොල්ලන් පවසන්නේ අතීතයේ මිනිසුන් සහ වානරයන් සංසර්ගයේ යෙදුණා කියලා. එසේත් නැත්නම් පිටසක්වල ජීවීන් මේගොල්ලන්ට ඒ සඳහා උදව් කරලා තියෙනවා කියලා කියනවා. පාසටන් සහ වීඩියෝ දර්ශන වැනි බිග්ෆුට්ගේ සැබෑ සාක්ෂි අපිට තියෙනවා. නමුත් මේ කතාවේ අඳුරු පැත්තකුත් තියෙනවා. රුසියාවේ 1927 දී ඉවනෝව් කියන විද්‍යාඥයා මානව වානර දෙමුණ හදන්න උත්සාහ කළා තියෙනවා. ඔහු මිනිස් ශුක්‍රාණු සහ වානර බිත්තර භාවිතා කර අතර පසුව වානර ශුක්‍රාණු සහ මිනිස් බිත්තර භාවිතා කළා. මෙයාව රජයේ විසින් අත්අඩංගුවට ගත්තා. නමුත් සමහර විට මෙයා නව ජීවියෙක් සැදීමට සමත් වෙන්න ඇති. අපි දන්නේ නැති වුණාට. ඉවනෝව් එයාගේ රසායනගාරයේ ඇතුලේ බිග්ෆුට් නිර්මාණය කළා වෙන්න බැරිද? බිග්ෆුට් විකෘති අත්හදා බැලීමක ප්‍රතිඵලයක් වෙන්නත් බැරිද?
එහෙමත් නැත්නම් බිග්ෆුට් මිනිසාගේ සහ වානරයාගේ ස්වභාවික දෙමුහුම් වර්ගයක් වෙන්න බැරිද? එහෙමත් නැත්නම් මිනිසා සහ පිටසක්ල ජීවීන්ගේ දෙමුහුමක්ද? බිග්ෆුට්ගේ අභිරහස කියන්නේ ආව අල්ලගන්න එක විතරක් නෙමෙයි. මේ කියන ප්‍රශ්න වලටත් පිළිතුරු හොයන එක. ඩොක්ටර් ගුස්ටෝ වොන් කියොන්ස්වෙල්ඩ් කියන ජර්මන් විද්‍යාඥයෙක් 1935 දී හොංකොන්ග් වල ඖෂධ සාප්පුවකින් දැවෙන්ත දත් කිහිපයක් මිලදී ගන්නවා. එයාට විකුණපු කෙනා නම් කිව්වේ මේක පැරණි මකරගේ දත් කියලා. නමුත් එයා මේ පිළිබඳ පරීක්ෂණයක් කරද්දී තමයි හෙළි වුණේ මේවා ඇත්ත වශයෙන්ම අර්ධ මිනිස් සහ අර්ධ වානර සත්වයේ දත් කියලා. බිග්ෆුට්ලා පිටසක්වල ජීවීන් විසින් නිර්මාණය කරපු හේතුව ගැන කතා කරද්දී මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා. පිරිසක් මතදරනවා බිග්ෆුට්ලා පිටසක්වල ජීවීන් සඳහා සේවය කරනවා ඇති කියලා. රත්තරන් කැණීම හෝ වෙනත් රහස් කාර්යයක් සඳහා මෙයලා යොදා ගන්නවා කියලා තැලා කියනවා. විවිධ සංස්කෘතීන් තුල බිග්ෆුට් ගැන බොහෝ කතා තියෙනවා. මෙයලගින් සමහරක් ට්‍රොග්ලොඩයිට්ලා වගේ පොළොවේ යට ජීවත් වූ සහ මිනිසුන්ට දේවල් ඉගැන්නූ ඇඟ පුරාම ලෝම වැවුණු මිනිසුන්. මෙයලගින් සමහරක් තමයි එන්කිඩූ කියලා කියන්නේ. එයාලා සුමේරියානු දෙවිවරුන් විසින් රත්තරන් හරන්න යොදාගත් වහල් සේවකයන්. මෙයලගින් සමහරක් නාග, මෙරියුසා හෝ අනුබිස් වගේ අර්ධ මිනිසා අර්ධ සත්ත්ව ජීවීන් වගේම වන්දනාමාන වලටත් ලක් වෙලා තියෙනවා. බිග්ෆුට් සුවා ගැනීම මෙච්චරටම අපහසු ඇයි? මම කලින් කිව්ව විදිහට සමහර විට එයා අපි හිතන් ඉනවටත් වඩා බුද්ධිමත්ව අපේ හිතාමතාම හැංගිලා ඉන්නව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට එයා තමාව පෙන්වීමට හෝ ලෝකේ අත්පත් කර ගැනීමට නියම වෙලා වෙනකම් බලන් ඉන්නවත් ඇති. සමහර විට එක්ක වූ අපිට බයයි. මොකද අපි ඊටත් වඩා භයානකයි. බිග්ෆුට් කියන්නේ අපිට ගැඹුරින් බැලීමට අභියෝග කරන දැවැන්ත අභිරහසක්. ඇත්තරම මෙයා කවුද? මෙයා ආවේ කොහෙන්ද? එයාට අවශ්‍ය මොනවාද? බිග්ෆුට් අපේ මිතුරෙක්ද නැත්නම් හතුරෙක්ද? වැඩිදුර අධ්‍යයනයෙන් පස්සේ අපි කතා කර කර හිටපු මේ කියන වෛද්‍යවරයා විසින් මේ අස්ති වඳ වීගෙන ජයිගැන්ටොපිතිකස් කියන වානර විශේෂයක පළමු පොසිල සාක්ෂි කියලා පිළිගන්න පවා අකමැති වෙලා තියෙනවා. අඩි 10කට වඩා උස රාතල් 1200ක් පමණ බරකින් යුක්ත මේ දැවැන්ත වානරයා වසර දසදහස් ගණනක් පුරා මානව විශේෂ කීපයක් එක්ක ජීවත් වෙලා තියෙනවා. මෙච්චර කාලයක් පෘථුවිය ඇවිද ගිය විශාලතම ප්‍රයිමේට් වෙන්නෙත් මෙයාම තමයි. මේ සෙස්කොච් මූලාරම්භය සඳහා ජනප්‍රිය න්‍යායක් තමයි එය ප්ලයිස්ටෝසීන යුගයේ අවසාන භාගයේ ජීවත් වූ යෝධ වානරෙක් වන ජයිගැන්ටොපිතිකස් නම් ප්‍රකට වානරයාගේ පැවතෙන විශේෂයක් කියලා. කුඩා මොලයක් තියෙන වානරෙක් විදිහට තමයි මෙයා ප්‍රසිද්ධ. මෙයා ඉතාමත්ම බර, ඒ වගේම හොඳට ගමන් කරන්න පුළුවන් ශක්තිමත් මාංශ පේශී තියෙන සිරුරක් තියෙන සතෙක්. එයාගේ අස්ථි අපිට කඳු මුදුන් වලිනුත් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ජයිගැන්ටොපිතිකස්ගේ හා නූතන ගෝරිල්ලාගේ හිස් කබල විශාල ප්‍රයිමේට්ස්ලට සමාන වෙනවා. නමුත් විශාල ප්‍රයිමේට්ස් ලගෙන් පැවතෙන බවට විශ්වාස කරන මිනිස් හිස් කබල ඉතාමත්ම වෙනස්. මිනිස් හිස් කබල සැලකිය යුතු තරම් කුඩයි. නමුත් අපේ මොළය ඉතාමත්ම ප්‍රබලයි. මිනිසුන් සාපේක්ෂව අනිත් වඳුරන්ට වගේ ලොම් නැති, නමුත් එයාලට වඩා දියුණු මොළයක් තියෙන සතුන්. අපිට දැන් විශාල ප්‍රශ්නයක් එනවා. ඇත්තටම අපි පරිණාමයේ ප්‍රතිඵලයක්ද? එහෙමත් නැත්නම් සැබෑ පිටසක්වල දෙමුහුන් බිග්ෆුට් නොව මිනිසාද? අද අපි හඳුන්වන මිසින් ලින්ක් එක මේ සිදුවුණු පිටසක්වල මැදිහත් වීම වෙන්න බැරිද? මොකද පිටසක්වල මැදිහත් වීමකින් තොරව පරිණාමය සිද්ධ වුණේ අපිට ඉස්කෝලේ උගන්වපු විදිහට නෙමෙයි. මුළු පෘථුවියම අයිස් වලින් වැසුණු යුගයක ලොම් නැති අපි වගේ ජීවියෙක් නොනැසී හිටපු විදිහ ඇත්තටම පුදුමයි. අපි අයිස් යුගයට කලින් ඉඳලා මේ පෘථුවිය හිටියානම් පරිණාමය කියන දේත් ඇත්තක් නම් අපිට ඇඳුම් නැතුව වුණත් සීතලට ඔරොත්තු දෙන්න පුළුවන්. නමුත් අපි සෑහෙන සත්ත්ව සම්පූර්ණ තමයි ජීවත් වුණේ. අනේකෙන් අදහස් කරන්නේ අපි මේ පෘථුවියට අලුත්. සමහර පැරණි ගංගනගාමි න්‍යායවේදීන් යෝජනා කරන්නේ අපේ මුතුන් මිත්තන් ග්‍රේස්ලා වගේ වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකින් පැමිණි පිටසක්වල ජීවීන් වෙන්න පුළුවන් කියලා. එයාලා කියන විදිහට මේ පිටසක්වල ජීවීන් පෘථුවියේ දැනටමත් පැවති ප්‍රාථමික මානව රූප වෙනස් කරලා මේගොල්ලන්ගේම DNA වලින් අපිව වෙනස් කළා කියලා. මෙයාලා තර්ක කරන්නේ නියනතල් මානවගේ ඉඳලා ක්‍රෝ මැග්නෝන්ස් දක්වා මිනිසාගේ පරිණාමීය අවදීන් අසම්පූර්ණ බවත් මිසින් ලින්ක් එක ඇත්ත වශයෙන්ම පිටසක්වල මැදිහත් වීමක් කියලා. මිනිසුන් පෘථුවියට ආවෙනික නොවි පිටසක්වල ඉංජිනේරුවන්ගේ නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. මේක ඇත්තනම් බිග්ෆුට්, සෙස්කොච් හෝ යටිල සඳුන්වන ජීවීන් ගැන අපිට මොකද්ද කියන්න වෙන්නේ? පිටසක්වල අත්හදා බැලීම් වලින් ඉතිරි වෙච්ච හෝ බේරියගේ මේගොල්ලන් පෘථුවියේ මුල් වැසියන් වෙන්න බැරිද? සමහර සුමේරියානු මිත්‍යාවල ඒගොල්ලන්ගේ දෙවිවරුන්ට පෘථුවියේ වානරෙක් වගේ සත්වෙක් පෘථුවියේ කැලෑවකින් හමු වෙලා තියෙනවා කියලා මේගොල්ලන්ගේ කතාවල තියෙනවා. ඉතින් මේ සත්වයව ඔවුන්ගේ රූපෙන් හා සමානත්වයෙන් මිනිසුන්ව නිර්මාණය කිරීමට පදනමක් විදිහට භාවිතා කරලා තියෙනවා කියලා ඒගොල්ලන්ගේ කතාවල තියෙනවා. මේ ආදේශකල වානර ජීවීන් ශිෂ්ටාචාරයෙන් සැඟවිලා අදටත් ඉන්නව වෙන්න බැරිද? බිග්ෆුට් කියන්නේ ලෝකේ වඩාත්ම නොපැහැදිලි සහ අද්භූත සංසිද්ධියක්. බොහෝ අය විශ්වාස කරන්නේ මේගොල්ලන් බුද්ධිමත් බවත් වසර දහස් ගණනක් තිස්සේ හඳුනා ගැනීමෙන් වැළැක්වීමට සමත් වෙලා තිනෝ කියලා. නමුත් මිනිස් ජනගහනය වර්ධනය වෙලා මෙයාලගේ වාසස්ථාන ආක්‍රමණය කරනකොට බිග්ෆුට් ජීවත් වෙන්න පුළුවන් වේද?
මේගොල්ලන්ගේ පැවැත්ම පිළිබඳ ස්ථිර සාක්ෂි අපිට කවද හොයාගන්න පුළුවන් වෙයිද? අපි එහෙම කළොත් අපිට අපේ පරිණාමීය ගමන් මගේ අපැහැදිලි ඩොට් ටික හරියට සම්බන්ධ කරගන්න පුළුවන්. මේක පුරාණ පිටසක්වල ජීවීන් අපේ නිර්මාණය කළ බවටත් පෘථිවි මුල් බුද්ධිමත් ජීවීන් බිග්ෆුට් වෙන්න පුළුවන් කියන අදහසට සහාය දක්වන විශිෂ්ට තොරතුරු. බිග්ෆුට්ගේ කතාව කොහොම හරි ඇත්ත. නමුත් තවත් ප්‍රශ්න ටිකක් තියෙනවා. මේගොල්ලන් පෘථිවි ජීවීන් මත පිටසක්වල ජීවීන්ගේ පරීක්ෂණද? එහෙමත් නැත්නම් අපි පිටසක්වල සහ හොමිනොයිඩ් ඥාන මිශ්‍ර වීමෙන් සාදන ලද සැබෑ පිටස්තරයන්ද? බිග්ෆුට් හොයා ගැනීම එච්චරටම අපහසු වෙන්නේ මොකද කියලා මේ ප්‍රශ්න වලින් අපිට පැහැදිලි වෙනවා. එයාලා අපෙන් හැංගෙන්නේ අපි ඔවුන්ට බිය නිසා නොව ඔවුන් අපිට තියෙන බිය නිසා. එහෙම බැලුවම අතීතයේ ලොකු සෙල්ලමක් මේ ලෝකයේ ඇතුලේ වෙලා තියෙනවා. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. බිග්ෆුට් ගැන කතා කරමු දිගම වීඩියෝ එක වෙන්නේ නැති මේක. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ හැමදාම ඔයාලට බලන්න ඕනේ නම් subscribe කරලා bell icon එකක් ගහලා එකතු වෙන්න. ආයෙත් මේ වගේම ලස්සන ඒ වගේම කුතුහලයේ දනවන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔබට සුබම සුබ දවසක්.